අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම් පළාත් අතර ගමනාගමනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි එන්න දෙකම නැත්නම් සැප්තැම්බර් 15 වනදා සිට පොදු ස්ථාන තහනම් යුද්ධ හමුදාපති කියයි कोविड मर्दन विशेष कमिटुवत जनपति प्रधान लॉकडाउन इन्न मौलिक जनवरी वन विट मरण संख्या पालने आस्वादित वार्ता वीम थाम अडुबवाई विशेष वैद्य हेमंत गे अदहस वरदी तोर तुरुदेन इहल निलदहरीन तुन कट्टुव कौद मुसम्मिल असाई ඊයේ මරණ 156ක් ගැබිනි කාන්තාවන් එන්නත වහා ගත යුතුය විනාඩියක් මුහුණු ආවරණය ගැලෙව්වොත් කොවිඩ් හැදෙන්න පුළුවන් රාජ්‍ය ඇමති ප්‍රසන්නටත් කොවිඩ් දේශපාලන ලොක්ඩවුන් නොව විද්‍යාත්මක ලොක්ඩවුන් අවශ්‍ය බව සමන් රත්නප්‍රිය කියයි තෝ පොලිටිකල් ලොක්ඩවුන් වී නීඩ් අ සයන්ටිෆික් ලොක්ඩවුන් මේ ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුවන තෙක් බලා සිටි කාඩිනල් අද කියන කතාව එනිසා අපිට මේ ආණ්ඩුව තුලින් සාධාරණයේ ඉටු වෙයි කියලා අපිට කොහෙත්ම විශ්වාස කරන්නට බෑ ප්‍රථමයෙන් දේශීය පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා පොදු ප්‍රවාහනය තහනම් වුවද අත්‍යවශ්‍ය සේවා සඳහා පළාත් අතර ගමන් කළ හැකි බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ වයස අවුරුදු 30ට වැඩි එන්නත් දෙකම ගත්තේ නැති කිසිවෙකුටත් සැප්තැම්බර් 15 වනදායින් පසු පොදු ස්ථානවලට පැමිණීම සපුරා තහනම් බවද යුද්ධ හමුදාපතිවරයා පවසනවා කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද පස්වරුවේ රැස්වුණා ඒ යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී තීරණ කිහිපයක් ගැනීමටයි කොවිඩ් 19 වැළැක්වීමේ කාර්යසාධක බලකාය තීරණය කර තිබෙන්නේ ඒ අනුව පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා අත්‍යවශ්‍ය සහ රාජකාරී සේවා සඳහා පමණක් අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණයට අවසර හිමිවන බවයි යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සියතට ප්‍රකාශ කළේ එසේ වුවද පළාත් අතර පොදු ප්‍රවාහනය මුළු මනින්ම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා එමෙන්ම එළඹෙන සැප්තැම්බර් මාස 15 වනදා වන විට එන්නත් දෙකම ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලින්ට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් වන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සේවකයන් ගෙන්වා ගැනීමේ ඉඩ ප්‍රස්තාව හිමිවනවා විශේෂයෙන්ම පළාතෙන් පිට යම් සේවකෙක් සේවය යෙදෙන්නේ නම් ඔහු සේවයට කැඳවන්නේද එසේත් නොමැතිනම් ඔහුට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේද යන්න පිළිබඳව ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය මේ අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්ධන විශේෂ කමිටුව රැස්වුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්ච මහත්මිය සහ රාජ්‍ය අමාත්‍යවරුන් යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා ඇතුළු කොවිඩ් විශේෂ කමිටු සමාජිකින් එක්ව සිටියා මෙහිදී වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ගත වූ දින කිහිපය තුළ සිදු ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයකට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වන බවටත් මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි එන්නත ලබා නොගත් අය සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වුණා මේ නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළා එමෙන්ම PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී වයස අවුරුදු 60ට වැඩි සහ විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාවය දිය යුතු බව ජනාධිපතිවරයා පවසනවා බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නොපැමිණි පිරිස හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් සියලු දෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබා දීමට පියවරගෙන ඇති බවත් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළා දෙසැම්බර් වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 12000 ඉක්මවුණු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය පවසනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට සෞඛ්‍ය විශේෂඥයින් පිරිසක් සමග සිදු කළ පරීක්ෂණයක වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර දී තිබෙනවා. එහි සඳහන් වැත්තේ ලබන ජනවාරි මාස වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 18000 ඉක්මවනු ඇති බවයි. මේ අතර ලෝක කොවිඩ් දත්ත සටහනේ මරණ වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව 15 වන තැනට පත්ව තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව.
December Masavan Vita, Covid Marana, Dolostasa, Ikmavanu Atai, Washington, Vishavitale Tanubata, Sauki Minumha, Agim Pilibanda, Aitane Hibat, IHME, Aitane Pavasanapa. Covid Palane, Nisilis Sidwune Netnam, Denata Dinakat Sidwuna, Marana Seer, Tunse Panahak Dakwa, Ihele and Veti Bavai, Vartavis and the Hanwane. Mertra Sri Lankia, Vishishatnin Saha, Loka Sauki Sangwithane, Vishishatnin Gay, Medihatwim in Sidukula Parish and Nikatanapu, January Vanapita, Merata Covid Marana Sankyava, Daha Atadaha. Ignovanu Atais and the Han Banapa. Mema Marana, Avamakaraganim Sandaha, Palat Atharapamanak Nova, District Atharada, Vaha Sanchen Sima Penavi Yutubai, Emma Varta Magin Penvati Yate. Purokatana, Yakarim, Stevini, Ega Kagua, Varadak Neve, make a Vedivinawa, Kila Kauruhari Purokatanakalo, Apik Vedivinawa, Hari the Verdi Balagini in the bed. Pivaham, Yamam, Priamar, Ganim, Yenupakalpan, Venaskarno. ඒ වෙනස් කරපු හාම අර පුරෝකතන අනිවාර්යෙන් වර්ධිනවා. මොකද ඒක අපි ඒක පාලනය කරන්න බෑ. අපි ඒක පුරෝකතනේ වෙනකල් බලාගෙන ඉන්න බෑ අපිට. එක කණ්ඩායමක් කියනවා මේක වහනවා මිසක් වෙන විකල්පයක් නෑ කියලා. තවත් කණ්ඩායමක් කියනවා වැහලා බෑ. වැහුවයි කියලා කවදාකවත් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ. අරිනකොට ආයේ වැඩේ වැඩි වෙනවා. ඊට වඩා වැදගත් වෙනවායි කියලා මේ රටේ ආර්ථිකය දැන් මේක ඊළඟට දැන් මේ ඒ විශේෂඥයෝ කියන දේවල් මම මේ කියන්නේ මාසෙ පඩි ගන්න ආයට යම් ආකාරයකට සහනයක් තියෙනවා. එදිනෙදා ජීවත් වෙන ආයට ඒක දෙපැත්තටම අපිට තියෙනවා Egg the Nakthul Sidhu, Marna Sankia, Anuva Sri Lanka, Loka Covid Data Satahani, Pahalusuna Stani to Peminati Benava, Mema Marna Sankia Wat Samaka, Asiavatula, Sri Lanka, Navavan Stani sit in a bubble, Data Varta Vilisanahan, E. Sidhu, Marna, Ekase Panashai Nisa, Sri Lanka, Mema Marna Satahani, Ehilata Peminati Benava. E. Savasa Tahurukala, Covid Marana Sankiava, Ekase Panasaya, May Marana, Ekase Panasayama Seduviate, Dolosunadai, Eanu Dinakthula Sidhu, Vedima Marana Sankiava Mayai, Miagia, Ekase Panasai Dinatare, Hatati Vedi, Ekase Visi, Ek the Nikusitinava, Eanu Samasta Marana Sankiava, Pandahas Haise Visak, Mean Marana Navase had the Pahak Siduate, Gatavu Dinanavia, Kweni, Ketikalia Tulade, Denatu Asa Ditin, Vedima Pirisak, Wartavane, Columba District in Venatare, Emma Sankiava had the Pandahas, Ekase Hatalis Pahai, Gampa. District in Asaditain, Panas Navadahas, Pansi had a Navayak Varta Viti Benava. Kalutarin Varta Vena, Asaditain Gisankiava, Tispandahas, Hatsi had Taikak. Gala District in the Asaditain, Dahase Dahase Ikmava Varta Viti Benava. Miatra Matali Nagre, Kadasa Pusateka Kalikatavasa, the Mati Benava. E Asaditain had a Haddeniko Varta Vimat Samakai. Meatra Mahacharya, Hemanta Dodampahala Mahata, Durakatanin, Apata Prakashakale, Garpani Mavurun, Waha Ennat Labagata Yutubavai, Mavagin Daruata, Covid Asadine Via Hekibavai, Ohu Pavasane. Selective to Pramane, Benata, may Covid Dahanamea, Vida Se, Valentina Duna, Garbani Matava. Petavota Samani Kinikwagin, Garbani Matava, Covid Dahaname Nisa, Vishesha of the Anam Tatola Lakuna, Vishesha, Garbani Kale, Avsan Kale, Abu Amala. Either Parisian over the Tian, the Balapane, that what he had a Covid Rogi, and was selective to Pramane, and a Pastenek, Hatha the Nectama, Darua, Natsa, Petavota, Subavikama, and Darua Natuna, but at today, I think Ekanda Mamahita. Covid Rogue has an anti-nickel, Tamaka Bayanaka, Mounted. අපි දැනට විශාල පරිශ්‍රමයක් දැරලා තමයි මම ජීවත් කරන්නේ දරුවෙක් ජීවත් කරන්නේ ඒකාන්ද මම දැඩි ලෙස නිර්දේශ කරන්නේ කොවිඩ් වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක. කොයි මොහොතක හරි ඔබට මාත්‍රාවක් ගහලා තියෙන වෙලාවක ඔබ ගර්භණීතාවයට පත් වුණොත් දෙවෙනි මාත්‍රාව ඒ නියමිත දිනයට ගහගන්න. බොරු මත දරන්න නැතු. කොවිඩ් රෝගයේ සම්පූර්ණතා 95%කින් පමණ අඩු වෙනවා. ඒ කියන්නේ මරණයට පත් වීම පවා අඩු වෙනවා. ඒක හන්දා මගේ නිර්දේශය මේ කොවිඩ් වැක්සින් එක ගර්භණී කාලේදී Matra Vishat Nivaiti, Hemanta Hirat Mahatada, other Madiha Uedi, Adahas Nekua, Opavasane, Palane Hondanisa, Tamat, Solubirisak Pamanak, Covid Asa detained Vartavana Pavai. The Nekuta may rogue Bokalo. There was Pahakat and Kerwat Pass. Roguing Sanka, Deguna Windone. The Kota, there was Kipia Kanakota Kohama made the Kila Terenone, Namut, Api Hondatamadanoa, Oekiena, who known Roguing Sanka, Ekotukala. අපේ මේ සංඛ්‍යාවන් පහුගිය සති කිහිපය තුල දෙගුණ තෙගුණ වෙලා නැහැ. කීප දෙනෙකුගේ ප්‍රශ්න නිසා තමයි මේක මේ අපිට මේ තත්ත්වයේ තවදුරටත් වැඩි දියුණු කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් මාත කාලයේදී දවසකට 100ක් 150ක් බැගින් වැඩි වෙමින් තමයි මේ 3000 පන්නනකල් ආවේ. ඉතින් මේක හොඳයි කියනවා නෙවෙයි.
නමුත් හොඳට මතක තබා ගන්න මේ රෝගීන් සංඛ්‍යාව බොහෝ වෙන හැකියාව පාලනයකින් යුතුව වෙන නිසා තමයි මේ ආකාරයට සුළු ප්‍රතිසකින් පමණක් වැඩි වෙන්නේ බරපතලකම අපි හංගලත් නැහැ අපි කියන්නේ නැහැ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා කියලා නෙවෙයි අපි කියන්නේ බය වෙන්න එපා කියන එකත් ප්‍රශ්නයක් නෙවෙයි මොකද බය නෙවෙයි වෙන්න ඕනේ අපි මුණ දීලා ඒකට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය අරගෙන ඉස්සරහට යන්න ඕනේ රාජ්‍ය මාධ්‍ය ප්‍රසන්න රණවීර මහතාටද කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා ඔහු සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබුණා මෙතර සුප්‍රසිද්ධ ඖෂධ අලෙවි ව්‍යාපාරික ප්‍රධානත්වයේ දරූ මහනම දොඩම්පියගම මහතා කොවිඩ් වැළඳීම හේතුවෙන් මියගොස් තිබෙනවා මෙතර කළුතර මධ්‍යම රේදුරු අභ්‍යාස විද්‍යාලයේ ලංගම සේවකයන් වෙනුවෙන් ඉදි වූ කොවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විවෘත කිරීම ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා නව ක්‍රමයකට ලංගම කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වුණා සභාපතිතුමා අපි සාකච්ඡා කරලා යනවා බබල් දෙකකට සෑම ඩිපෝකම සේවාවන් බයෝ බබල් දෙකකට කඩලා ක්‍රියා කාණ්ඩ දෙකකට බෙදලා එතකොට එක කාණ්ඩයක සේවකයෝ ආසාදනය වුණත් එය නැවත පැමිණෙන්නේ දින 15කට පස්සේ මේ ක්‍රමය අපි අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා සඳුදා දිනේ සිට මේ නිසා බස් රට ප්‍රමාණය සුළු අඩුවක් වෙන්න පුළුවන් කොවිඩ් වසංගතයෙන් මෙරට බේරා ගැනීමට නිවැරදි පණිවුඩ ලබා දීම මාධ්‍ය ආයතනයක් ලෙස අපේ ප්‍රමුඛතම වගකීමක් ඒ සඳහා අපේ ප්‍රවෘත්ති විකාශ ගුවන් කාලයෙන් සාධාරණ වේලාවක් වෙන් කිරීම අප දැන් ආරම්භ කර අවසන් මේ පණිවිඩය ඔබේත් අපේ ජීවිත ගලවා ගැනීම සඳහායි දේශපාලන අධිකාරිය අපේ ජීවිත බේරා ගන්නතුරු බලා ඉන්නේ නැතිව අපි අපිමවත් අපේ ජීවිත බේරා ගන්න උත්සාහ කරමු දැනට ලෝකයටම ඇති එකම විසඳුම එන්නත්කරණයේ බව ඉතා පැහැදිලි එන්නත්කරණයේ පිළිබඳවත් විවිධ මිත්‍යා මත ප්‍රචාරය වෙනවා මෙනිසා එන්නත්කරණයේ පිළිබඳව ප්‍රධාන වගකීමක් දරන විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාව සියත අප අද සාකච්ඡාවට සම්බන්ධ කරගත්තා මව්වරුන්ට මේ එන්නත් ලබා දීම අපගේ නාරි වෛද්‍යවේදී සංගමයේ උපදෙස් පරිදි සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් ලබා දෙන්නේ ඒ එන්නත් සියල්ලක්ම ගර්භණී අවස්ථාවේදී ලබා දීමට ඉතාමත්ම සුදුසු යයි පරීක්ෂා කර තහවුරු කිරීමෙන් පසුව පමණමයි මේක ලබා දෙන්නේ. ඒකම සමහර තරුණ කාන්තාවන් හිතාගෙන ඉන්නවා තමන් වදභාවයට පත් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා මේ එන්නත මගින්. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ බියක් තබා ගත යුතු නැහැ. පසුගිය දිනකදී මියගිය 117 දෙනෙකුගෙන් 75 දෙනෙක්ම එන්නත් ලබා නොගත්තයි. ඉතුරු අයගෙන් 99%ක්ම එන්නතේ ප්‍රතිශක්තිය ලැබෙන්න කලින් මේ රෝගය වැළඳිච්ච සහ විවිධ රෝගාබාධ තියෙන අය. ඒ එන්නත ලබා ගැනීමේදී වැදගත්ම දේ තියෙන ඔබ මොන එන්නත ලබා ගන්නවද කියලා හොයන්න යන්න එපා. ඔබේ පළාතේ තියෙනා වූ ඕනෑම එන්නතක් ලබා ගන්න මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බොහොම පැහැදිලිව කියලා තියෙනවා. කුමන එන්නත ගත්තත් බරපතල රෝග තත්ත්වයෙන් මිදීමට ඒ එන්නත ලබා ගැනීම වැදගත් වෙනවා කියලා. මේ එන්නත ලබා දීමෙන් පස්සේ සාමාන්‍යයෙන් අවුරුද්දක පමණ කාලයක් ප්‍රතිශක්තිය තියෙනවා. නමුත් ලෝකයේ ඇතැම් රටවල් විශේෂයෙන්ම ඇමරිකාව, එංගලන්තය වැනි රටවලුත් ඇතැම් යුරෝපා රටවලුත් මේ වෙනකොට නිර්දේශ කරනවා විශේෂයෙන්ම අවදානම් කලාපයේ ඉන්න සෞඛ්‍ය සේවකීන්ට එහෙම නැත්නම් බරපතල රෝගාබාධ තියෙනින්ට එහෙමත් නැත්නම් වැඩිහිටියන්ට මේ ප්‍රතිශක්තිය අපේ සමාජය තුළ අඩු වෙලා තියෙනවා නම් විශේෂයෙන් මේ අයගේ රුධිර පරීක්ෂණයකින් ඒක තහවුරු කරන්න පුළුවන්. එහෙම කළා සාම්පලයක් නිර්දේශයක් එහෙම නියඳියක් බැලුවෙන් පස්සේ ප්‍රතිශක්තිය අඩු වෙන කොටසක් ඉන්නවා නම් වැඩි අවදානමක් තියෙනා ඉන්නවා නම් ඒ අයට තුන්වෙනි අදිමාත්‍රාවක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට මේ තුන්වෙනි මාත්‍රාවක් ගැන පවා කිසිදු බියක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය තාම තුන්වෙනි එන්නත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළා නැහැ. නමුත් දෙවෙනි එන්නත ලබා දීමේදී අපි මේ මියගිය වෛරසයකින් හෝ වේවා එහෙමත් නැත්නම් වෙනස් කරන ලද වෛරසයකින් හෝ වේවා සකස් කළ එන්නත් ලබාගත් අයට mRNA තාක්ෂණය යටතේ තියෙන එන්නත් ලබා දීමේ හැකියාවක් තියෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ එන්නත් අදිමාත්‍රා ලබා දීමේදීත් අපි මේ ප්‍රතිපත්තියම දැනට ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ බොහෝ අනිත් රටවලුත් අදිමාත්‍රා ලබා දීමේදී mRNA තාක්ෂණය තියෙන එන්නත් ලබා දීම කරගෙන යන නිසා අපිත් ඒ ක්‍රමයටම අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එන්නත ගැන විශ්වාසය තියලා ඉන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ රෝගය මර්ධනය කර ගැනීමට වෙනත් විකල්ප තියෙනවද කියන කාරණය තුලදී ඉතාම වැදගත් ප්‍රශ්නය එකයි. මේ වෙනකොට ලෝකේ පුරා අපි දැකලා තියෙන ප්‍රවණතාවය තමයි එන්නත් ගැනීම නිසා මරණ ඉතාම අඩු වෙලා තියෙනවා. නමුත්
මේ එන්නත් ගත්ත බොහෝ අයට සුළු ප්‍රමාණයේ මේ මේ රෝගයේ වැළඳීම බොහෝ ස්ථානවල අපි දකින ලංකාවෙත් අපි දකින. එතකොට ඒක හැදෙන්නේ හෙම්බිරිස වුණක් හැටියට. ඉතින් මේ හෙම්බිරිස වුණ තියෙන එකෙන් තියෙන ප්‍රශ්නේ තමයි මේ අයගේ උගුරේ තියෙන මේ ආසාදනය මේක ගමන් කරනවා. එතකොට අපි නිසි ප්‍රතිශක්තියක් මුළු සමාජය පුරා ඇති කරලා තිබුණේ නැත්තම් ඒ අයට අනිවාර්යයෙන්ම එන්නත් නොකළ අයට මේ රෝගය බෝ වෙලා බෝ වුණාට පස්සේ බරපතල තත්ත්වයට යන්න පුළුවන්. ජනයා එකතු වෙන ස්ථානවලට යෑම සම්පූර්ණයෙන් නතර කරන්න. මුඛාවරණයක් පැළඳීම අත්‍යවශ්‍යයෙන් කරන්න ඕනේ. මුඛාවරණය පැළඳගෙන හිටියත් ඔබට වරදින තැන තමයි කෑම බීම ගන්න අවස්ථාව. කෑම බීම ගන්න අවස්ථාවේදී ඔබ මුඛාවරණය ගලවනකොට අලුතෙන් තියෙන මේ ඩෙල්ටා ප්‍රභේදයේ බරපතලකම නිසා මේක වාතයත් සමග මිශ්‍ර වෙලා ගොඩක් වෙලා තියෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ඔබ විනාඩියකට මේ මුඛාවරණය ගැලෙව්වත් ඒ විනාඩිය තුල අවකාශයේ මේ වෛරසය තිබුණ නම් ඔබට රෝගය වැළඳෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමෝපායන් ටික අනුගමනය කරොත් අපිට සැප්තැම්බර් අග ඔක්තෝබර් මැද විතර වෙනකොට මේ රෝගයෙන් යම්කිසි මට්ටමකට හිසේසවීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ එහෙම නැතුව අපි ඉබාගාත යන જાතියක් වුණොත් අපි නිර්දේශ නොතකන જાතියක් වුණොත් අපි දෙන උපදෙස් පිළිපදින්න නැති જાතියක් වුණොත් ඔබේ පවුලේ කෙනෙක් එහෙම නැත්නම් ඔබේ ඥාතියෙක් ඔබේ අසල්වැසියෙක් හැමතැනම මිය ගිය රටක් බවට අපේ රටපත් වෙයි ඒක වෙන්නට දෙන්න එපා. සියත අප ඔබට ආදරයෙන් මතක් කරන්නේ ඔබේ ජීවිතය අයිති ඔබට සහ ඔබේ පවුලට බවයි. කොවිඩ් නිසා ජීවිතය අතහරින්න සිද්ධ වුණොත් ඔබේ ආදරණීයන් අසරණ වනවා. ඒ නිසා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මතක් කළ පරිදි විනාඩියකට ඔබ මුහුණු ආවරණේ ඉවත් කළොත් ඔබ කොවිඩ් රෝගියෙකු විය හැකියි. ඒ නිසා සියත අප ඉල්ලා සිටින්නේ මුහුණු ආවරණය නිවැරදිව පළඳින වාසයේම සෑම විටම විෂ බීජ හරණය සඳහා යොමු වන ලෙසයි. දේශපාලන ලොක්ඩවුන් වෙනුවට අප එල්ලන්නේ විද්‍යාත්මක ලොක්ඩවුන් එකක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රාජ්‍යයට වැරදි තොරතුරු දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරීන් තුන් කට්ටුව කවුරුන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුසම්මිල් ප්‍රශ්න කරනවා. උද්දච්චකම සහ මරිමෝඩකම එකතු වූ ආණ්ඩුවෙන් මරණය හැර කිසිවක් ලැබෙන්නේ නැති බව හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා. තව මිනි කීයක් ඕනද ආණ්ඩුවට ලොක්ඩවුන් කරන්න? මිනි කීයක් ඕනද කියලා කියන්නේ. එහෙම නැත්නම් කරුණා කරලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රටේ මිනිස්සු බේරගන්න කරන්න ඕන වැඩේ විද්‍යානුකූලව කරන්න. No political lockdown, we need a scientific lockdown. ලෑස්ති වෙන්න ආණ්ඩුව PCR test kit ලක්ෂ 7ක්වත් අවම වශයෙන් ස්ටෝ කරගන්න. ඊළඟට ආමියකට කියන්න ඇඳන් ලක්ෂයක් හදාගන්න දවස් 3-4ක් ඇතුළත. රෝහල්වල රෝගීන් 10000ක වගේ ප්‍රමාණයක් අඩු කරගන්න. මේ වැඩ ටික කරගත්තම ලොක්ඩවුන් එක පටන් ගන්න පුළුවන්. දවසකට PCR ලක්ෂයක් කරන්න. PCR කරන්න බෑ කියලා හිතනනම් අපි ස්වේච්ඡාවෙන් රජ හෙදලි දාරංග සංගමේ බාර ගන්නවා PCR කරන එක. දවස් 7ෙම PCR අපි කරනවා. සත පහක්වත් අපිට එපා. දවස් 3ක් විතර නිදහස් කරලා නැවත සතියක් කරා. මාස 3ක් ලොක්ඩවුන් කරන්න ඕනේ නෑ. ඒව මේ දේශපාලනික ලොක්ඩවුන්. ජීවිතේ නැතුණත් මේ අනතුරෙන් රටේ මිනිස්සු අනිවාර්ය රෝග විද්‍යා අංශයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් මේ තොරතුරු වෙනස් කිරීමේ ක්‍රියාවලට සම්බන්ධයි කියලා තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම සමුදාවේ ඉහළ නිලධාරියෙකුත් එකතු වෙලා තමයි මේ තොරතුරු වෙනස් කිරීම කරන්නේ. මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම තමයි මේ තුන් කට්ටුවගේ උවමනා වෙලා තිබෙන්නේ. විපක්ෂයේ උවමනාව ඉටු කිරීමත් මෙතන පැහැදිලිවම සිද්ධ වෙනවා. ඔය සමහර බල්ලෝ ඉන්නවනේ නාවන් අරගෙන යනකොට දන්නවා වතුරටනේ ගෙනියන්නේ කැමති නෑ ආපස්සට ආදිනවා. දැන් මේ ආණ්ඩුව තීන්දුව ගන්න නෙවෙයි බැලුවේ තීන්දු අකුලන්න බැලුවේ රටේ ජනතාව කනත්තර දක්කගෙන යන ස්වභාවයක තමයි ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ. මරිමෝඩ කමට උද්දච්චකම එක්කහුණාට පස්සේ දැන් මේ රටට පත් වෙලා තියෙන තත්ත්වය තමයි අපිට මේ ඉරණම තමයි අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. මරිමෝඩ කමයි උද්දච්චකමයි පාලකයන් ගාව තියෙනකොට රටේ ජනතාවට මරණය හැර අන්මගක් නැත කියලා පෙන්නමින් තිබෙනවා. මරිමෝඩ විපක්ෂයකුත් ප්‍රධාන විපක්ෂ නායක සහිත විපක්ෂයකුත් හදාගත්තම රටේ ජනතාවට ඉතින් අබසරණයි කියලා කියන්නේ ගම්මුල. ආන් ඒ තත්ත්වෙට මේ පත් වෙලා තියෙන්නේ. මේ තත්ත්වෙට මේ රට පත්කරන්න අහුගිය කාලේ පෙළපාලි විය දෝෂණය කරපු අය වාග් කියන්න ඕනේ.
සංචරණ සීමා සහ රට වහපු තරමින්ම මේ වසංගතය අවසන් කරන්න බෑ. දිනන්න මූණට මූණ දාලා යුද්ධ කරලා දිනන්න පුළුවන්. මේ ආණ්ඩුව මේ මොහොතේ ගන්න තීරණ නිසා මිනිස්සු මැරෙනවා. මේවා අපිට නොම්බර නෙවෙයි. මිනිස් ජීවිත දෙවියන් වහන්සේට බාර දෙනවා නම් එහෙනම් අපිට ඒ ආණ්ඩුවෙන් වැඩක් නෑ. ඔවුන්ගේ සීතල කාමරවල ඔවුන්ගේ ගෙවල්වල ආරක්ෂිතව හැංගිලා ඉන්න එපා. එළියට එන්න අපිට කියන්න අපිට ප්‍රශ්න කරන්න ඉඩ දෙන්න. අනේ ලොක්ඩවුන් කරන්න දෙනට වහන්න නැත්තම් මේ මිනිස් ජීවිත බේර ගන්න ක්‍රමයක් කියන්නකෝ. දැන් මේ තියෙන්නේ මේ ආර්ථික අර්බුදයක් තියෙන කැලේ එක පිට දාලා මේ රෝගය පාලනය කිරීම පැත්තක දාලා ආර්ථික ගොඩ ගන්න උත්සාහ කරමින් ඉන්න. මේ ආණ්ඩුවට බල කරේ නැත්තම් මොකක් කරගන්න බෑ. හිතල වැඩ කරන අය නෙවෙයි. අර කතාවක් තියෙනවනේ බිහිරන්ට ඇසෙන්න විශාල සද්දයක් වුණා කියලා නිසා ලොකු සද්දකින් කිව්වොත් තමයි ඇහෙන්නේ. යන්තම් ඇහෙන්නේ. දේව රෝගේ එන බොහෝ දෙනා ආවට පස්සේ යක්ෂයෝ වගේ කියලා දැන් අපි දැකලා තියෙනවා. අනිවාර්යෙන්ම ඩෙල්ටා ප්‍රභේදය පාලනය කරන්න ඕන නම් මාසයක් මේ රට වහන්න ඕන. සෞඛ්‍ය එකක් කියනවා, ඇමතිවරු තව එකක් කියනවා, කොවිඩ් සාධක බලකා ඉන්න නිලධාරි තව එකක් කියනවා, PHI මහත්තු තව එකක් කියනවා, එලිට ඇවිල්ලා තුන් හතර පැත්තට අදිනවා. මොකද්ද මේ වැඩේ? වහලා තියෙනකොට උදේ ඉඳන් රෑ වෙනකන් අරින්න, ඇරලා තියෙනකොට උදේ ඉඳන් රෑ වෙනකන් වහන්න. මේක ගැන කවුරු හරි තීන්දු ගන්න යුතු පාර්ශවයක් පත් කළාද? ඒ පාර්ශවේ තීන්දු කරවුවොත් රට වහන්න. ඒ තීන්දු වලට අපි ගරු කරන්න සිද්ධ වෙනවා. හැමෑම තීන්දුවක් අරගෙන නැහැ කියන එකයි මගේ අදහස. ලොව විශාලතම තුන්වන වරාය ලෙස සැලකෙන චීනයේ නිග්බෝ ශේෂාන් වරාය අද අර්ධ වශයෙන් වසා තැමුණා. ඒ කොවිඩ් වැළඳුණු එක් රෝගියෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ ප්‍රකාශ කළ අත්හදා බලමින් තිබෙන ඖෂධ වර්ග තුන අද නම් කළා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයගේ ලේ කැටි ගැසීම් ඉතා අඩු බවයි. දැන් ලෝක කොවිඩ් තත්ත්වය පිළිබඳ වාර්තාව. එක් කොවිඩ් රෝගියෙකු වාර්තා වීම නිසා චීනයේ නිංගෝ යිෂුවාන් වරාය අද අර්ධ වශයෙන් වසා දැමුණා. වරාය මේෂාන් පර්යන්තය සම්පූර්ණයෙන්ම වසා දැමූ අතර චීන රජය පවසන්නේ වෛරසය ආසාදනය වූ එක් රෝගියෙකු සොයාගත් බවයි. මෙම පර්යන්තය වසා දැමීමත් සමගම බහලු මෙහෙයුම 25%කින් පහත වැටෙන බවද වාර්තා වනවා. ඒ සමගම සමහර නැව් ගමනාගමනයටද කල්ගතවන බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ නිසා බහණ්ඩ මිලෙහි යම් ඉහළ යාමක්ද සිදුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් රෝගය සඳහා එන්නත්වලට අමතරව විවිධ ඖෂධ වර්ග සොයා ගැනීමට විශාල සහයක් ලබා දෙමින් සිටිනවා. ඊයේ අප විදෙස් ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළ පරිදි ඖෂධ වර්ග තුනක් කොවිඩ් රෝගීන්ට ලබා දීම ආරම්භ කර තිබෙනවා. අද ලෝක සෞඛ්‍ය සංවිධානය එම ඖෂධ වර්ග තුන නම් කර තිබෙනවා. දරුණු මැලේරියාව සමග පිළිකා රෝග සහ ආතුරයිටිස් රෝග සඳහා දෙන ඖෂධ වර්ග තුනයි මේ සඳහා තෝරාගෙන තිබෙන්නේ. ඖෂධ වර්ග තුන මෙහිලා සඳහා නොකිරීමට වග බලාගෙන ඇත්තේ හිතුමතේ ජනතාව ඖෂධවලට පෙළඹවීමට මාධ්‍යයට අයිතියක් නැති නිසායි. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයගේ රුධිර කැට ගැසීම් ඉතා අවම බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය යු පවෝඩ් පවසනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වූයේ වෛද්‍ය සුපවෝඩ් මහතායි. ජපානයේ නව කොරෝනා වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබෙනවා. මොහොතින් මොහොත රෝගීන් වාර්තා වීමත් සමග රෝගී සංඛ්‍යා ලේඛනද ඉතා සීග්‍රෙන් ඉහළ යමින් පවතිනවා. මෙය බරපතල ව්‍යසන තත්ත්වයක් බව ජපන් රජය ප්‍රකාශ කරනවා. ටෝකියෝ නුවරින් පමණක් රෝගීන් 5,000ක් හමු වී ඇති අතර ඉන් 218 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ටෝකියෝ මෙට්‍රෝපොලිටන් රජයේ විශේෂඥයින් පවසන්නේ පෙර නොවිරු වේගෙන් රෝගය පැතිරෙන බවයි. දින 7ක් තුළ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. ටෝකියෝ වෛද්‍ය සංගමයේ උපසභාපති ඉනොකුචි මසතාකා පවසන්නේ අපට බොහෝ ජීවිත අහිමි විය හැකි බවයි. ටෝකියෝ විශේෂඥයින්ගේ බලමණ්ඩලය රජෙන් ඉල්ලන්නේ වහාම දැඩි තීන්දු ගන්නා ලෙසයි. ඩෙල්ටා වෛරසය පැතිර යාමත් සමග එක්සත් ජනපදය බූස්ටර් එන්නත ලබා දීම වේගවත් කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ ඉහළ පෙළේ විශේෂඥයෙකු වන ආචාර්ය ඇන්තනි ෆෞසි පවසා ඇත්තේ ඉක්මනින් හෝ පසුව ඔබට කල්පවැත්ම සඳහා බූස්ටර් එන්නතක් අවශ්‍ය වන බවයි. වත්මන් රජයෙන් පාස්කෝ ප්‍රහාරය සම්බන්ධව කිසිදු සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එක් පක්ෂයකින් පමණක් කමිටු පත් කිරීම හෙලා දකින උන්වහන්සේ සියලු පක්ෂ එකමුතුවෙන් කණ්ඩායමක් පත් කළ යුතු බවයි යෝජනා කරන්නේ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අගරද්ද ගුරු මැදුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ අගෝස්තු මාස 5 වන දින අපට ජනාධිපතිතුමාගෙන් නෙවෙයි ජනාධිපති ලේකම් වෙනුවට යනුවෙන් අත්සන් කරන ලද ලිපියක්
අපිට එවන්නට යෙදුනා. ඒ ලිපිය තුලින් අපි අහපු දෙයට පිළිතුරක් ලැබුණේ නැහැ. එක දේශපාලන පක්ෂයක සමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට උඩින්පත් කිරීම අපි කෙසේසේත් පිළිගන්නේ නැහැ. මෙන්න මේක තමයි ජනාධිපති තුමා කරපු දේ. එහෙමනම් ජනාධිපති කොමිෂන් සභාවක් මොනවටද? එහෙමනම් අපිට තිබුණා ඇමතිවරු 6 දිනාගේ කමිටුවට කියලා ඒ විමර්ශනය සිදු කරන්න. එම නිසා නීතිය සැබවින්ම ස්වාධීනයි කියලා අපිට කියන්න බෑ. ඒ බලය සියල්ලම ජනාධිපතිතුමාගේ අතට තනි පුද්ගලයෙකුගේ අතට ගිහිල්ලා තියෙන නිසා එතුමාට ඕන විදිහට මේක තෝරලා බේරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට මේ ආණ්ඩුව තුලින් සාධාරණයේ ඉටු වෙයි කියලා අපිට කොහෙත්ම විශ්වාස කරන්නට බෑ. අපි කියනවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කමිටුවක් පත්කරන්න ඕනේ නම් එහෙමනම් සියලුම පක්ෂවල සම්බන්ධ වෙන ඒ වගේම අදාළ කණ්ඩායම්වල නියෝජනය ඇති කමිටුවක් තමයි ඒක තීරණය කරන්නේ. තමන්ගේ පක්ෂයට විතරක් වාසි වෙන ආකාරයෙන් තීන්දුව තීරණ ගැනීමේ බලය ලබා ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක් හැටියටයි අපි දකින්නේ. අපි මේ මාසේ 20ක් වෙන සෙනසුරාදා අපේ ගෙවල්වල කළු කොඩි ඔසවනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂාව පතා වහාම ලොක්ඩවුන් බැරි නම් රට ෂට්ඩවුන් කරන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මිත්‍යා මත පදනම් වෙලා වැඩ කටයුතු කරනකොට මුළු රටම අමාරුයි වැටෙනවා. මම නම් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අර කැලණියේ නාගරාජයාට රැවටුණා වගේ, ගඟට දාපු මුට්ටි වලට රැවටුණා වගේ, ඒ වගේම මිත්‍යාවාදී පැණියට රැවටුණා වගේ තවදුරටත් රැවටෙන්න එපයි කියලා පක්ෂ ભેද අනිකුත් ભેද පැත්තක දමලා කාලය ඇවිල්ලා තියෙන්නේ අපේ මිනිස් ජීවිත රටක. කොහොමද අපි මේ මරණ සංඛ්‍යාව ආසාදිතින් සංඛ්‍යාව පාලනය කරගන්නේ? රට පාලනය කරන ආණ්ඩුවක් තීන්දුව කරන්නට ඕන ඔක්සිජන්ද ආර්ථිකයද? අපි යෝජනා කරනවා ටික කාලයකට හරි අපි ලොක්ඩවුන් ෂට්ඩවුන් එකකට ගිහිල්ලා මරණ සංඛ්‍යාව මේ ආසාදිතින් සංඛ්‍යාව පාලනය කරගත හැකි තත්වයකට අපි එන්නට ඕන. මේක තමයි විශේෂඥ මතය. අපි ඉල්ලීමක් කරන්න කැමති ආණ්ඩුවෙන් තව මරණ කීයක් වෙනකන් බලන් ඉන්නවද රට తాවකාලික ලොක්ඩවුන් එකකට ෂට්ඩවුන් එකකට ගෙනියන්නේ නැතුව? හිතක් පපුවක් තියෙන කිසිම කෙනෙකුට මේ මරණ සිදුවීම බලාගෙන ඉන්නට බෑ. අපි තීන්දුවක් ගන්නවා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමක් සඳුදාට කැඳවලා තිබ්බා. අපි ඒකත් අත්හිටවනවා. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නව රූපවාහිනී නාලිකා 6 කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඒ ශ්‍රේණි වලට අපිට දැන් තියෙනවට වඩා channels අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව අදිතාලම දැනටම සකස් වෙලා තියෙනවා. ඉතින් අපිට දැන් channels 6ක් තියෙනවා නම් POTV එහෙම අපිට දැන් සම්බන්ධ වුණොත් එතකොට වහාම අපිට channel 6ක් 7ක් විතර එකපාරටම ලබා ගන්න පුළුවන් නේ. ඉතින් ඒ කියන්නේ බලන්න ඒක ලොකු දෙයක් නේ. අපි ඔක්කොම කරන උතුරු ඉන්න හොඳ නෑ. මේ channel 6 7 අපිට දැන් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා නම් වහාම ඒක ආරම්භ කරමු. රටේ සමහර ප්‍රදේශවල ඒ විකාශනය පිළිබඳ ප්‍රායෝගික ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි අපි ඉන්න හොඳ නෑ ඒ සියල්ලක්ම निराකරණය කරන උතුරු. ඉතින් ඒක එන සතියේ කරන්න හැකි නම් ඉතාමත් හොඳයි. විසිල් විතරක් ගහන බල්ටිබෙරි ආණ්ඩුව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටප්පු හාමි මහතා අද ප්‍රකාශ කළා. හාල් පොල් ගෑස් පෝලිම් වලට අමතරව ජීවිතය ඉල්ලා හඬා වැටෙන පෝලිමක්ද දැන් ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එයාද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ ආණ්ඩුවේ බොහොම විසිල් තියෙන ආණ්ඩුවක්. හැබැයි කොච්චර විසිල් තිබුණත් බල්ටි නැති ආණ්ඩුවක්. ගෙවල් වලට ගිහිල්ලා පරණ බඩු එකතු කරන වෙලෙන්දුයින්. ඒ නිකන් පරණ බඩු වෙලෙන්දෙක් ගන්නට වැඩිච්ච ආණ්ඩුවක් මේක. මෙන්න මේ වගේ කියලා ආණ්ඩුව කියන හේතුව තමයි මේ ආණ්ඩුවේ මහවුන් ටික කොළඹ තියෙන වත්කන් ටික දේපල ටික සම්පූර්ණයෙන්ම විදේශිකයන්ට විකුණන්න හදනකොට ඒ හදන සැලසුම් ටික හදනකොට අපිට පේනවා ගම් වල ඉන්න ඇමතිවරුයි මන්ත්‍රීවරු ටික පල්ලෙහායි කොවිඩ් වසංගතය පැතිරලා යනකොට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තියක් ලබා දෙන්නේ නැහැ. මේ සියලු දේවලින් නිදාස් වෙලා එය සම්පූර්ණයෙන්ම තමුන්ගේ බඩගෝස්තර වාද දේශපාලනය කරනවා. මොකද ඒ පරමාදර්ශය ලැබිලා තියෙන්නේ ඉහළ නායකයන්ගෙන්. අද අපිට සිද්ධ වෙලා තියෙනවා ඉදිරි කාලය තුල මේ රටේ ජනතාවට සූදානම් වෙන්න කියලා. පෝලිං යුගය නැවතත් එනවා. සීනි පෝලිමේ ඉන්න වෙයි, පිටි පෝලිමේ ඉන්න වෙයි, හාල් පෝලිමේ ඉන්න වෙයි, රෙදි පෝලිමේ ඉන්න වෙයි, පාම් පෝලිමේ ඉන්න වෙයි, බෙහෙත් පෝලිමේ ඉන්න වෙයි. ඒ විතරක් නෙවෙයි
හැබැයි සමහර වෙලාවට තමුන්ගේ ජීවිතේ ඉල්ලලත් පොලිමේ ඉඳ සිද්ධ වෙයි. මේ රටේ සියලු දේ වැසිලා මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව අහගන්න දේශීය චින්තනය එහෙම නැත්නම් කාබනික පොහොර අලුත් යුගයක් කියලා මේ රට නැවතත් 70යි 77 ගොනාට අඳපු ක්‍රමයටම ඒ විදිහටම අද 70යි 77 දෙවනි කොටස අද මේ මොහොතේනකොට රාජපක්ෂලා පටන් අරන් තියෙනවා. හැබැයි මේක කියලා නෙමෙයි 2019 මේ ආවේ. 2019 කිව්වේ මොකද්ද අපිට? අපි හදනවා මහතිර් මොහොමඩ් ගේ ලී ක්වයින් ගේ මිශ්‍රණයකින් එන රාජ්‍ය නායකයෙක්. දැන් මොකද්ද මිනිස්සු කියන්නේ? ලී ක්වයින් කෙසේ වෙතත් මහතිර් මොහොමඩ් කෙසේ වෙතත් බන්දු සමරසිංහයි ටෙනිසන් කුරේගේ එකතු වෙච්ච අලුත් තාලේ මොඩල් එකක් නම් මේ රටට නිර්මාණය වුණා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වහා හදිසි පක්ෂ නායක රැස්වීමක් ලබන සඳුදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සභානායක කාර්යාලය අද පෙරබරුවේ දැනුම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් මත මෙම පාර්ලිමේන්තු හදිසි පක්ෂ නායක රැස්වීම කැඳව ඇති බවයි. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇති. හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට හේතු වී ඇත්තේ මෙවන විට රට තුල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වයයි. පෞතින තත්ත්වයේ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන්ගේ අදහස් ලබා ගැනීම සහ ඊට අදාළ ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ලබන 16 වනදා එනම් සඳුදා දින මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි. මීට පෙර ලබන සතියේ අඟහරුවාදා දින එනම් 17 වනදා සිට එම සතියේ සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට යෝජනා වී තිබුණා. මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණද පෞතින තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකින්ගේ අදහස් ලබා ගනිමින් අවසන් තීරණයකට පැමිණීමට නියමිත බවයි පාර්ලිමේන්තු සභානායක කාර්යාලය පවසන්නේ. ගුරු විදුහල්පති ගැටලුව වත්මන් රාජ්‍ය තුල විසඳන බව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසනවා. ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා පත් කළ ඇමති අනු කමිටුව හමුවීමේ අනතුරුව ඇය මේ බව ප්‍රකාශ කළා. තමන්ට තවමත් කැඳවීමක් නැති බව පවසන ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ තනි තනියෙන් සාකච්ඡාවලට එන්නේ නැති බවයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 32 වන දිනටත් ක්‍රියාත්මකයි. මෙම ගැටලුව විසඳීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව හමුවට අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අධ්‍යාපන සේවා සංගමේ නියෝජිතයින් කැඳවා තිබෙනවා. අධියර දීපේකින් හරි මේ විෂමතාවේ ඉවත් කිරීමේ ගැටලුව විසඳලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි කළේ. ඒකට සියලු දෙනාගෙන්ම සහයෝගය ලැබුණා. සුබෝධිනී වාර්තාව කියලා ඉල්ලන්නේ රට පුරා ගෙනියන්නේ මේක. මේක හැදුවේ අපි ගිහිල්ලා රටට ගිහින් කිව්වේ මේකට අපි විරුද්ධයි, අපි මේක කරගන්න දෙන්නේ නැහැ කියලා. ඒ අය මේ වෙනකොට සත්‍යග්‍රහයකුත් කරනවා. අපිට එහෙම එක එක්කෙනාගේ වහල්ලු වෙන්න ඕනි නැහැ. අපි ආණ්ඩුවක් බලයට පත් කරගත්තා නම් ලීම් අපේ අයිතිවාසිකම් මේ ආණ්ඩුව තුලින් දිනා ගන්න අපිට මීට වැඩිය හොඳ ක්‍රම තියෙනවා. මේ ගුරුවරයා හැල්ලු කරගෙන, ගුරු ගෞරවය නැති කරගෙන, කෝලෙකට පය ගහපු නැති, වස්සකටවත් ගියේ නැති මිනිස්සු අද ඇවිල්ලා ගුරු ගෞරවය විනාශ කරලා තියෙනවා. පාසලේ පාකරවලා තියෙන දරුවන්ට වෙනුවට කියන්න තියෙන්නේ එක එක්කෙනාගේ රැවටිලි බස් වලට රැවටෙන්න එපා. දේශපාලන අරමුණු කරගන්න ඉත්තෙක් වෙන්න එපා. පවතින රජයක ඉඳ රජය ඔබ වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරයි. අපි විශ්වාස කරනවා මේ කමිටුව මේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලැබේ කියන දැඩි විශ්වාසය අපි තුල තියෙන. කොහොම නමුත් අපි කියා සිටිනවා ස්ථිරසාර විසඳුමක් ලිඛිතව ලැබෙනතුරු අපේ සියලු වෘත්තීය ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ඉදිරියට ක්‍රියාත්මක වන බව. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ඊයේ දින රැස් වූ අතර එෙහිදී ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් වෙන වෙනම කැඳවා මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ආරම්භ වුණා. මේ වනතුරුත් අනේ කමිටුව මුණ ගැසීම සඳහා දිනයක් අප වෙත ලබා දීලා නැහැ. අපි ඔවුන් දිනයක් ලබා දුන්නාම ඔවුන් මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අවධානය කරනවා කිසි ලෙසකින්වත් අපි ගුරු විදුහල්පති සංගම් වෙන් වෙන්ම ඔවුන් මුණ ගැහෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිවාර්ය ලෙසම ගුරු විදුහල්පති උච්ච සමිති සම්මානයේ ලෙස තමයි අපි ඔවුන්ව හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ.
ගුරුසා විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලේ එකම තීරණ ගන්න සාධකයේ බවට රජය පත් කරලා තියෙන්නේ ඇමති අනු කමිටුව. අපිට තියෙන්නේ එකයි සුබෝධිනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම හා ගුරුසා විදුහල්ප සේවාවන් සංවෘත සේවාවට පත් කිරීම. දැන් මේ සම්බන්ධයෙන් යෝජනාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම වෙනුවට තමයි මේ ඇමති අනු කමිටුව පත් කරලා තියෙන්නේ. දැන් මේක කල් මරණ සාධකයක් බවට පත් වෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක් ඇටට තමයි අපි දකින්නේ. එක එක්කෙනා කැඳවලා කාලරාමයක් රට දිගට මැදගෙන යන ගියොත් විශාල ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ප්‍රශ්නයක් නැහැ. ගුරුසා විදුහල්ප දින කිහිපයක සිට අතුරුදහන්ව සිටින සිය දියණිය වෙනුවෙන් හඬා වැළපෙන මවක් පිළිබඳව අපට රත්නපුර ඇල්ලේ ගෙදර ප්‍රදේශයෙන් වාර්තා වුණා. එම මව තම දියණිය සොයා ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරනවා. පසුගිය අගෝස්තු මස දෙවනදා උදෑසන කාලයේදී අවශ්‍යතාවයක් උදෙසා ගොස් නැවත නිවස වෙත එන විට සිය දියණිය නිවස තුල සිටින්නේ නැති බවයි මෙම මව පවසන්නේ. ඒ අනුව තමා කඩිනමින් රත්නපුර පොලිසිය පැමිණිල්ලක් සිදු කළ බවද ඇය ප්‍රකාශ කරනවා. රත්නපුර බටුහෙන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එඳුනි අනුපමා නම් මෙම දැරිය තමා පැහැරගත් දින සවස සිය මවට දුරකථන ඇමතුමක්ද ලබා දී තිබෙනවා. දූල තුන් දෙනා ගෙදර ඉන්නේ නැද්දි මන්තය මම එංගුරි ගිහින් එන්න ගියේ. විනාඩි 10කින් විතර දෙවලි දූ කතා කරලා කියනවා අම්මේ හදිසියක් ඉක්මනට ගෙදර එන්න කියලා. මම ඊට පස්සේ එතනින්ම වීලයක් අරගෙන මම ගෙදර ආවා. ආවට පස්සේ දෙවනි දූ කව අම්මේ නංගි වැලපැත්තට ගියා දුලියන් ගෙඩියක් එන්න කියලා වැඩි බලන්න නංගියා නෑ කියලා. ඊට පස්සේ හවස 4ට විතර දෝනි කෝල් එකක් දුන්නා අම්මේ මාව අරගෙන ගියේ ත්‍රීවිල් එක දාගෙන මාව අරන් යන්න අම්මේ එන්න මේ ඇඩ්‍රස් එකේ මං ඉන්නේ කියලා. ඊට පස්සේ අපි එවලම රෑ 2ට විතර වෑන් එකක් කතා කරගෙන පොළොන්නරුව ගිහිල්ලා. ඒ පොළොන්නරුව මැදිරි ගිරි පොලිසියත් එක්ක හැමෝටම මේ නම්බරේ තියෙන කෙනෙක් හෙව්වා. අදටවත් අපිට හයි විස්තර හම්බුන්නේ නැහැ. අදටවත් දූගින් කෝල් එකක් ඒ මුකුත් විස්තරයක් අපිට දැනගන්න නැහැ. මෙම දරුවා පිළිබඳව දෙමව්පියන් විසින් කුරුවිට සහ රත්නපුර යන පොලිසිය වෙත දැනුම් දී ඇති අතර තවමත් එම දැරිය පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැහැ. යම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසටද දෙමව්පියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සියත පිටිය තුලින් දැන් ක්‍රීඩා පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලාංකික තාරුණ්‍යයට තම කුසලතාවයන් ඔප්නැංවීමට මඟ පෙන්වීම හා සහයෝගය ලබා දීම අරමුණු කරගෙනමින් අන්තර්ජාතික තරුණ දිනයට සමගාමීව ඩයලොග් ආසියාටා සමාගම විසින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමගින් එක්ව යූත් කැන් වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. මෙම අවස්ථාවක් කරගන්නවා විශේෂම ඩයලොග් සමාගමට අපි ස්තුතිය ප්‍රණාමය පුද කරන්න තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයත් දෙක එක්ව තරුණ යන්ට ලෝකයක් රැගෙන යන්න අවශ්‍ය වපසර නිර්මාණය කරන්න අද අපි දෙක අත්තල් බැඳගෙන තියෙනවා. ඉදිරි කාල සීමාව තුළ අපට හැකියාව ලැබේ ශ්‍රී ලංකාවේ තරුණයේ අභිමානය රැකගන්නත් දේශීය තරුණයා ගෝලීයකරණය කරන්නත් මේ තුල අපට අවකාශ නිර්මාණය වේ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.